හරි. හොඳයි ළමයි, හැමෝටම සුබ සන්ධ්‍යාවක් වෙන්න ඕනේ. අපි ළමයි අද රිවයිස් පේපර් නම්බර් 37 ළම ඩිස්කස් කරන්න යන්නේ. 2025 ළමයිනේ අපේ ක්ලාස් එකට අදාළව, අපේ මහනුවර ෆිසිකල් පන්තිය, එතකොට කුරුණෑගල ෆිසිකල් පන්තිය සහ අපේ ඔන්ලයින් ඇන් ඔන්ලයින් 2025 තේරි පන්තියට අදාළව අපි ළමයි දැනට ක්ලාස් එක ආරම්භ කරලා සෑහෙන කාලයක් වෙනවා. එතකොට ආරම්භ කරලා තියෙන ක්ලාස් එකේ ළමයි හැම සතියකම අපි මේ වගේ ළමයි රිවයිස් පේපර් එකක් අපි ලියලා අපි සාකච්ඡා කිරීමක් සිද්ධ කරනවා. අපි එතකොට එදිනෙදා වැඩ ටික ෂේප් එකේ කරගෙන යන ගමන් තියෙන්නේ. හොඳයි, දැන් අද ළමයි රිවයිස් පේපර් ඩිස්කෂන් එක පටන් ගන්න කලින් චුට්ටක් ඔන්ලයින් එකතුලින් ළමයි කියන්න, කොහොමත් ඔන්ලයින් තමයි ඉන්නේ, ඔටි සවුන්ඩ්ස් වල අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න, අපි වැඩේ පටන් ගන්න කලින් ඒක හදාගමු. එහෙම ගැටලුවක් නැත්නම් අපි ඉක්මනට රෙස්පොන්ස් එකක් දෙමු. හරිනේ, හොඳයි. හරි ළමයි, එතකොට අපි වැඩි වෙලාවක් යන්නේ නැතුව කෙලින්ම ළමයි ඩිස්කෂන් එකට යන් මේ. හොඳයි, අපි දැන් අද පටන් ගන්නකොට චුටි වෙලාවක් ගියා ළමයි, මොකද මේ ඔකට නුවර සහ ඔන්ලයින් ඉන්න අයියලා කලාගේ රිවිෂන් පන්ති ඉවරුනේ, රිවිෂන් පන්ති ඉවර වෙලා පේපර් ක්ලාස් ඉවරුනේ දැන් ටිකට කලින්, ඒකයි චුටි වෙලාවක් ගත උනේ. අපි ළමයි කෙලින්ම රිවර්ස් පේපර් ඩිස්කෂන් එකට යන්න ළමයිනේ. ඔකට ගන්න අපි ගිය සතියේ දීලා තියෙන ක්වෙස්චන් බැංක් එකේ අන්තිමට තියෙනවා ළමයි හතරවෙනි පිටුවේ අපේ රිවයිස් පේපර් එක. අන්නේ රිවයිස් පේපර් එක ළමයි අපි චුට්ටක් සාකච්ඡා කරලා බලමු. හරි. ඩොටි දැන් මේ වෙනකොට මේකට උත්තර ලියලා තියෙන්නේ, ඔටි මේක අවසන් කරලා තියෙන්නේ. අපිට දැන් වැඩේ ළමයි ආරම්භ කරන්න තමයි තියෙන්නේ. හරි. රයිට්. ළමයි නෙන්න පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් ගන්න. පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් ගන්න. ළමයි මෙම ප්‍රශ්නේ පදනම් වන්නේ පහත ඒවා මතයි. පළවෙනි එක NADP ඔක්සිහරණය දීලා තියෙනවා. දැන් මේක ළමයි අර ප්ලස් ලකුණ නැහැ කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. මේක NADP ප්ලස් ඔක්සිහරණය තමයි තියෙන්නේ. එතකොට දෙවෙනි එක ළමයි මේදම්ල සංශ්ලේෂණය කියලා එකක් තියෙනවා. මේදම්ල හැදෙනවලු. ඊට පස්සේ තියෙනවා ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ප්‍රජනනය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ කෙල්වින් චක්‍රය කියලා මොකද්ද එකක් තියෙනවා. සිට්‍රික් අම්ල චක්‍රය කියලා මොකද්ද එකක් තියෙනවා. පෙන්ටෝස ඔක්සිකරණය කියලා මොකද්ද එකක් තියෙනවා. ජලයේ මගින් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කියලා එකක් මොකද්ද එකක් තියෙනවා. එතකොට අපෙන් අහනවා දරුණේ මොකද වෙලා තියෙන්නේ? කෙලින්ම මයිටොකොන්ඩ්‍රියම ළමයිනේ මෙන්න මේ ප්‍රතික්‍රියා අතුරින් ළමයි සිදුවන්නේ ඉහත කවරක්ද කියලා අපෙන් අහලා තියෙනවා. දැන් මෙහෙම තියෙනකොට ළමයිනේ දැන් මේ වගේ ප්‍රතික්‍රියා ගොඩක් දීලා තියෙදි දැන් මෙතන මේ හැම දෙයක්ම ළමයි අපි එහෙම නෝට් එකේ ඉගෙනගෙනත් නැහැ. එහෙම ඉගෙන ගන්න ඕනෙත් නැහැ. අපි චුට්ටක් ළමයි හිතලා බලලා අපි උත්තර තෝරලා බලමු. අනිවාර්යෙන් ළමයි මයිටොකොන්ඩ්‍රියමක වෙන්න ඕනේ දේවල් තියෙනවනේ. අනිවාර්යෙන් ළමයි ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කියන එක ලොබෙත් අනිවාර්යෙන් මයිටොකොන්ඩ්‍රියමක වෙන්න ඕනේ. හරි, මොකද වෙන වෙන්න තැනක් නැහැනේ. එතකොට සිට්‍රික් අම්ල චක්‍රය කියන එක ළමයි අනිවාර්යෙන් මයිටොකොන්ඩ්‍රියමක වෙන්න ඕනේ, වෙන තැනක් නැහැනේ. හරිද? එතකොට තුන්වෙනි උත්තරය සහ හයවෙනි උත්තරේ අනිවාර්යෙන්ම ළමයි කොහෙද තියෙන්න ඕනේ? අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ළමයි ප්‍රශ්නෙක තියෙන්න ඕනේ. 3යි 6යි ලොවෙත් තියෙන්න ඕනේනේ. එනකොට බලන්න මේ උත්තරවල දැන් පළවෙනි උත්තරේ ළමයි 3 6 2ම තියෙනවා. එතකොට දෙවෙනි උත්තරේ ළමයි 3 6 නෑ. එතකොට දෙවෙනි උත්තරේ වෙන්න බෑ. ඒක අයින් කළම දාන්න. තුන්වෙනි උත්තරේ 3යි 6යි 2ම තියෙනවා. ඒක වෙන්න පුළුවන්. එතකොට හතරවෙනි උත්තරේ මොකද වෙන්නේ? ඒක ළමයි 3 6 2ම නෑ. එතකොට ඒ උත්තරේ වෙන්න බෑ. ඒක අයින් කළා දාන්න. එතකොට අවසානයේ කියලම 3 6 2ම නෑ. ඒක අයින් කළා දාන්න. එතකොට ඔකොටි බලන්න මේ ඔක්කොම දේවල් දැනගන්න ඕනේ නෑ. ඒකයි මම කියන්නේ සමන මගෙත් එක ප්‍රශ්න කරන්න ඕනේ. මම මේ ප්‍රශ්නේ විසඳන විදිය බලන්න ඕනේ. මම මේක උත්තරේ හොයන විදිය දකින්න ඕනේ. ඔය කට්ටි ඒ අනුව ළමයි මේකට ළමයි ප්‍රැක්ටිස් එක වෙන්න ඕනේ. එතකොට පළවෙනි උත්තරේ වෙන්න පුළුවන්. දෙවෙනි උත්තරේ වෙන්න බෑ. තුන්වෙනි උත්තරේ වෙන්න පුළුවන්. හතර පහ වෙන්න බෑ. එතකොට උත්තර දෙකෙන් එකක් තෝරන්න තියෙනවා. එක්කෝ එක එක තුන. ඊළඟට කවදාවත් ළමයි මොකද වෙලා තියෙන්නේ? රෝම ඉලක්කම් එක වෙන්න බෑනේ. කවදාවත් රෝම ඉලක්කම් එක වෙන්න බෑ. මොකද NADP ඔක්සිහරණය කියන්නේ ළමයි ප්‍රභා සංශ්ලේෂණය වෙන දෙයක්. ඒක මයිටොකොන්ඩ්‍රියෙම වෙන්න බෑනේ. එහෙනම් පළවෙනි උත්තරේ තියෙන්න බෑ. එතකොට පළවෙනි උත්තරේ ළම රෝම ඉලක්කම් එක තියෙනවා. එහෙනම් ඒකත් අයින් කරලා දාන්න පුළුවන්. දැන් ඉතුරු වෙන උත්තරේ ළමයි කොහොමත් තුන විතරයි. අපි දැන් තුන චුට්ටක් බලමු. රෝම ඉලක්කම් තුන ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය වෙනවා. රෝම ඉලක්කම් හතර ප්‍රජනනය. සෝ ඉතින් මයිටොකොන්ඩ්‍රියා සර් ප්‍රජනනය කරන්නේ නැහැනේ. ළමයිනේ මයිටොකොන්ඩ්‍රියමට පුළුවන් එයාට බෙදිලා එයා වගේ දෙන්නේ හදන්න පුළුවන්. මොකද එයාට චක්‍රීය DNA නුවක් තියෙනවනේ. ඒක තමයි මෙතන මේ ප්‍රජනනය කියලා දීලා තියෙන්නේ. එතන අනිත් උත්තර හතර කොහොමත් අරදීනේ. එතකොට හතරවෙනි එක කොහොමත් හරි. එතකොට ගන්න වෙනවා. එතකොට හයවෙනි එක ළමයි කෙලිම සිට්‍රික් අම්ල චක්‍රය ගන්න වෙනවා. එතකොට හත්වෙනි එක ළමයි කෙලිම පෙන්ටෝස් ඔක්සිකරණේ. මයිටොකොන්ඩ්‍රිය කියන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියා සිද්ධ වෙන තැන. හරිතලවේ කියන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියා සිද්ධ වෙන තැන. එතන මේ කතාව කොහොමත් සත්‍යයි. උත්තරය වෙන්නේ අංක
තුන. එතකොට තේරුම් ගන්න මම අනිත් උත්තර බැහැර කරපු විදිය අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් උත්තර දෙක ගත්තා. ඒ උත්තර දෙක තියෙන කාගෙද කියලා බැලුවා. වෙන්න පුළු බැරි උත්තර තුනක් අයින් කරා. වෙන්න පුළුවන් උත්තර දෙකක් ඉතුරු කරගත්තා. අන්නේ වෙන්න පුළුවන් උත්තරේ මොකද වෙන්නේ? කවදාවත් රෝම ඉලක්කම් එක තියෙන්න බෑ. ඒක ප්‍රභා සංශ්ලේෂණයේ වෙන දෙයක් කියලා හිතුවා. පළවෙනි උත්තරයෙන් වුණා තුන්වෙනි උත්තරේ විතරක් ඉතුරු වුණා. අනිත් ඒවා දැනගන්න ඕනෙත් නෑ. උත්තරේ අංක 3. හරි. එතකොට මේ ප්‍රැක්ටිස් එක තමයි වැදගත් වෙන්නේ ළමයි ඈ. එන දෙවෙනි එක. ළමනේ මේකේ 90ක් දීලා තියෙන ව්‍යුහයක් දීලා තියෙන නිවැරදි. ග්ලයිකෝජන් ළමයින රේඛීයයිලු. වැරදි නේ ළමයිනේ. ග්ලයිකෝජන් කියන්නේ ශාකණය වෙච්ච කෙනෙක්. සෙලුලෝස් ළමයි ශාකණය වෙච්ච කෙනෙක් නෙවෙයි. එයා රේඛීය කෙනෙක්. RNA කියන්නේ ළමයිනේ කියනින්ම නියුක්ලික් අම්ලයක්. නියුක්ලික් අම්ල කවදාවත් ශාකණය වෙන්නේ නැහැ. රේඛීයයි. හෙමිසෙලුලෝස් කියන්නේ ශාකණය වෙච්ච කෙනෙක්. සත්‍යයි. ඇමයිලොපෙක්ටින් කියන්නේ රේඛීය ආකාර කෙනෙක්. අසත්‍යයි. ඇමයිලොපෙක්ටින් කියන්නේ ශාකණය වෙච්ච කෙනෙක්. දරුණේ උත්තරේ වෙන්නේ අංක 4. 3. ප්‍රභා සංශ්ලේෂණයේ පිළිබඳ නිවැරදි. ක්ලෝරොෆිල් ඒ ළමයිනේ ප්‍රභා ආරක්ෂණය සඳහා වැදගත් වෙනවලු. ඇත්තද ළමයිනේ? අමු කෙප්පයක් ඈ. ප්‍රභා ආරක්ෂණය කරන්නේ කවුද ළමයිනේ? ක්ලෝරොෆිල් ඒ නෙවෙයි. එහෙනම් කවුද? ඈ? කැරටිනොයිඩ් වර්ණක. හැම කැරටිනොයිඩ් වර්ණකයක්ම නෙවෙයි, ඇතම් කැරටිනොයිඩ් වර්ණක. කැරටිනොයිඩ් ළමයිනේ දෘශ්‍ය වර්ණාවලියේ රතු තරංග ආයාමයේ මගින් ළමයි අවශෝෂණය කර නොගනී කියලා දීලා තියෙනවා. මොකද කියන් තියෙන්නේ? එයා සාමාන්‍යයෙන් ළමයි මේ මූලික දේවල් තමයි අවශෝෂණය කරගන්නේ. ඒ නෝටි මතක් කරන්න ළමයිනේ අර අවශෝෂණ වර්ණාවලියක් තියෙනවනේ, මතකයි නේද? ඒතර ඒකෙදි ළමයි කැරටිනොයිඩ් අපි අඳින්නේ මෙන්න මේ විදිහට අඳින්නේ. ඕටි බලන්නකෝ. ඒතර මේ හරිය තියෙන ළමයි සාමාන්‍ය මොන වර්ණයක්ද? මේ හරිය තියෙන්නේ මෙන්න මේ වර්ණයක්. ඒ කියන්නේ නිල් පාට එහෙම තියෙන්නේ, රතු පාට එහෙම තියෙන්නේ මේ හරිය. ඒතර රතු පාට වගේ වර්ණ මොකද වෙන්නේ? අවශෝෂණය කර නොගනි. ඒක සත්‍යයි. හැබැයි අනිත් උත්තර බලලා ඉන්න වෙනමයි. ඊට වඩා හොඳ උත්තරයක් තියෙනවද කියලා. PS1 PS2 චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය සඳහා දායක වේ. ළමයිනේ ඔය දෙන්නම දායක වෙන්නේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය සඳහා. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය දායක වෙන්නේ PS1 විතරයි. ළමයි 4 C3 C4 ශාක දෙවර්ගයේම CO2 තිර කිරීම ළමයි දෙවරක් සිද්ධ වෙනවලු නෑ. CO2 දෙවරක් තිර වෙන්නේ C4 වල විතරයි. සාමාන්‍යයෙන් C3 වලට වඩා ළමයි C4 වල ඵලදායිතාවය අඩුවේ. නෑ ළමයිනේ, C4 වල තමයි ඵලදායිතාවය වැඩි. උත්තරේ අංක 2. මේ ප්‍රස්තාරයෙන් තමයි ගන්න තියෙන උත්තරේ අංක 2. හතරෙන්න C4 ශාක ගැන අහන්නේ. ළමනේ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ප්‍රථම කාබෝහයිඩ්‍රේටේ ළමනේ කාබන් 4 සංයෝගයක්ලු. නෑ. ළමයි C3 වල ප්‍රථම ස්ථායි ඵලයේ 3ක් PG. C4 වල ළමයි ප්‍රථම ස්ථායි ඵලයේ OA. හැබැයි මේ දෙන්නගෙම ප්‍රථම කාබෝහයිඩ්‍රේටේ කවුද? G3P. ප්‍රකාශය අසත්‍යයි. එතකොට දෙන්නගෙම ප්‍රථම කාබෝහයිඩ්‍රේටේ කාබන් 3 සංයෝගයක් වන G3P. වැරදි. එතකොට මේක කියන්නේ C4 කාබනික සංයෝගයක් කියලානේ. වැරදි ළමයි. ප්‍රථම කාබෝහයිඩ්‍රේටේ ළමයි G3P කාබන් 3ක් තියෙන සංයෝගය. ප්‍රථම ස්ථායි ඵලයේ තමයි කාබන් 4ක් තියෙන්නේ. ඔය දෙක මාරු කරගන්න එපා. මම කියලා දීලා තියෙනවා ඈ. එම ශාක තුළ රුබිස්කෝ එන්සයිම නැති බැවින් ප්‍රභා ශ්වසනය සිදු නොවේ. ප්‍රභා ශ්වසනය වෙන්නේ නැහැ. ඒක හරි. හැබැයි රුබිස්කෝ එන්සයිම තියෙනවා. රුබිස්කෝ එන්සයිම තියෙන්නේ කොහෙද? කලාප ගොබුසයිල වල හරිත ලව පංචරේ. පත්‍රමධ්‍ය සෛල තුලදී CO2 දෙවරක් තිර වෙනවලු. ළමයි වැරදි. CO2 පත්‍රමධ්‍ය සෛල වලදී එකපාරක් තිර වෙනවා. කලාප කුප සෛල වලදී එකපාරක් තිර වෙනවා. පත්‍රමධ්‍ය සෛල තුලදී අතරමැදි ඵලයක් ලෙස 3ක් PG නිපද වෙනවලු. ළමයි මොකද වෙන්නේ? අතරමැදි ඵලයක් විදිහට 3ක් PG හැදෙන්නේ. හරි. ඒතකොට ඒ කියන්නේ පත්‍රමධ්‍ය සෛල 3ක් PG හැදෙන්නේම නැහැ. පසනියක කලාප කුප සෛල වල හරිතලව තුල ළමයි පංජර කණිකා බහුලව පිහිටීම ඉතා වැදගත් වෙනවා කියලා ළමයි මොකද රටින් දීලා තියෙනවා. ප්‍රකාශනම සම්පූර්ණයෙන්ම අසත්‍යයි. හරි. අපි ළමයි චුට්ටක් පොඩ බලන්න නයි මොලේ නේ. මොකද අපිට එකක්වත් උත්තර සෙට් උනේ නෑනේ. පළවෙනි එක ළමයි ප්‍රථම කාබෝහයිඩ්‍රේටේ කාබන් 4 සංයෝගයක්. ඒක වැරදි. රුබිස්කෝ නෑ. ඒක වැරදි. CO2 දෙවරක් තිර වෙන පත්‍ර මධ්‍යස්ථාන වලදී වැරදි. පත්‍ර මධ්‍යස්ථාන වල දෙක පාරයි, කලාප කුප සෛල එක පාරයි. ඒක වැරදි. පත්‍ර මධ්‍යස්ථාන තුනදී අතරමැදි ඵලයක ද 3ක් PG හැදෙන්නේ නෑ. වැරදි. 3ක් PG හැදෙන්න ළමයිනේ කෙලින්ම මේ කලාප කුප සෛල වලදී කෙලින්ම කෙලවින් චක්‍රයේදී. කලාප කුපසල වල හරිතල වල පංජර කණික බහුලව පිහිටන්නේ නැහැ. ඒක වැරදි. ළම කිසිම උත්තරයක් නැහැ. මේක සියල්ල වැරදි. ඕල් උත්තරයක්. මේක හැමෝටම ලකුණු තියෙනවා ඕල් ප්‍රකාශය. හරි. කපරක් ඉන්න. කපරක් ඉන්න දරුවනේ.
ළමයි එන්න පහ. නිර්වාහි ශ්වසනයේ පිළිබඳව ළමයිනේ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඊතල් මධ්‍යස්ථාන පැසීමේ පළමු පීවර වන්නේ ග්ලයිකොලිසියයි. අනිවාර්යෙන් ඕනෙම නිර්වාහි ශ්වසනයක ඉස්සල්ම වෙන්නේ ග්ලයිකොලිසිය. එතිල් මධ්‍යස්ථාන පැසීමේ පළවෙනි හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා පයිරුවේට් වේ. දරුවනේ වැරදි ඈ. ඔන්න මම කියන දෙන්න මේක සිලබස් එකේ තියෙන දෙයක් නෙවෙයි. අමතර දෙයක්. ළමයිනේ ස්වායු ශ්වසනය ගත්තත් නිර්වායු ශ්වසනය ගත්තත් ඒ කියන්නේ ශ්වසනය මොකද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ස්වායු ශ්වසනය ගත්තත් එතිල මධ්‍යස්ථාන පැසීම ගත්තත් ලැක්ටික් අම්ල පැසීම ගත්තත් ඉස්සල්ලාම වෙන්නේ ග්ලූකෝස් ළමයි පයිරුවේට් බවට පත්වන එකනේ. ඒතර මේකෙදී අපි දන්නවා ළමයින හයිඩ්‍රජන් පිට වෙනවනේ. ඒ හයිඩ්‍රජන් ඉස්සල්ලාම අල්ලගන්නේ NAD+ වලින්නේ. ඒකල්ල NAD+ කියන කෙනානේ ළමයි NADH බවට පත් වෙන්නේ. ඒ හින්දා මොන ශ්වසනය ගත්තත් පළවෙනි හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා වෙන්නේ ළමයි NAD+. පළවෙනි හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා වෙන්නේ NAD+ ළමයි ඈ. ඒ වෙනසම හොඳට මතක තියාගන්න උත්තරේ වෙන්නේ ළමයි ඒක වැරදි. ඒක වැරද්ද ළමයි පළවෙනි හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා NAD+. ලැක්ටික් අම්ල පැසීමේ අවසාන පළවන්නේ ලැක්ටික් අම්ලය CO2 NADH සහ ATP වේ. වැරදි ළමයි. ඇයි ඒ ලැක්ටික් අම්ල පැසීමේදී CO2 හැදෙන්නේ? අසත්‍යයි. පයිරුවේට් ළමයි ලැක්ටික් අම්ලය බවට පත්වීමේදී ATP නිබඳ වීමක් සිද්ධ වෙනවලු. පයිරුවේට් වලින් ළමයි ලැක්ටික් අම්ලය හැදෙනකොට ATP හැදෙන්නේ නැහැ. ATP හැදෙන්නේ ග්ලයිකොලිසීයේදී ග්ලූකෝස් පයිරුවේට් බවට පත්වෙනකොට. එතිල් මධ්‍යස්ථාන පැසීමේ අවසාන පළ විදිහට CO2 NADH ATP හැදෙනවලු. ළමනේ පළවෙනි උත්තර හතර කොහොමවත් වැරදි ළමයිනේ. අපොඩකින්න ඒක වැරද්දක් තියෙනවා. මොකද වැරද්ද? ළමයි වැරද්ද තමයි එතිල් මධ්‍යස්ථාන පැසීමේ අන්තිම එතිල් මධ්‍යස්ථාන හැදෙනවා. CO2 හැදෙනවා. ATP හැදෙනවා. හැබැයි NADH කියලා කෙනෙක් නැහැ. මොකද දෙවෙනි පීවර වෙනකොට NADH කියන එක නම ඔක්සිකරණය වෙලා NAD+ වෙලා තියෙනවා. ඒතර NADH නෙවෙයි එන්න ඕනේ NAD+ එන්න ඕනේ. NADH තියෙනවා නම් වැරදි. ඒ වෙනසලම උත්තරේ වෙන්නේ මොකද්ද? උත්තරේ වෙන්නේ අංක 1. පළවෙනි පීවර වෙන්නේ ග්ලයිකොලිසිය. හයවෙනි එක. ජෛව විවිධත්ව පරිණාමය ගැන සත්‍ය. රසායන විද්‍යා, ජීව විද්‍යා, භෞතික විද්‍යා නිරීක්ෂණ වලින් ළමයි මේකට සාක්ෂි ලැබෙන දීලා තියෙනවලු. ඇත්තද? වැරදි. රසායන විද්‍යා, භෞතික විද්‍යා සහ භූගර්භ විද්‍යා. භූගර්භ විද්‍යා කියලා එන්න ඕනේ නේ? වැරදි. කුඩා කාබනික අණුවල ළමයි අජෛව සංශ්ලේෂණයේ අදවව සිද්ධ වෙනවලු. ළමයි එහෙම කියන්න බෑ. ඒකට හේතුව ආදිකාලීන පෘථිවියේ තිබ්බ තත්ත්ව වලින් තමයි මේක ගොඩක් වෙලාවට වෙන්නේ. ආදි වායු ගෝලයේ ජීවි ඇති වෙනවා. ජීවි ඇති වෙන ආදි වායු ගෝලයේ තුර නෙවෙයි ආදි සාගරයේ තුල. උල්කාපාත වලින් ළමයි සාගරවලට කාබනික අණු ඇවිල්ලා තියෙන ප්‍රබවයක්ලු. ඔව්. උල්කාපාත වලින් ළමයි සාමාන්‍යයෙන් එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක හරි. ස්වයන් ප්‍රතිවල තිබීමේ හැකියාව තියෙන ළමයිනේ DNA ප්‍රාක්සයිල වල ආවේණිය හේතු විය. ළමයිනේ ස්වයන් ප්‍රතිවල තිබීමේ හැකියාව තියෙන DNA නෙවෙයි RNA වලින් තමයි ළමයි කෙලීම ප්‍රාක්සයිල වල ආවේණිය සිද්ධ වෙන්නේ. ඒතර මේකේ වැරද්ද ළමයි DNA නෙවෙයි. මේක වැරද්ද RNA. පත්තරියක. ළමයිනේ මේ සිදුවීම් අතුරින් ළමයිනේ නිවැරදි වන්නේ මොකක්ද කියලා අපෙන් අහලා තියෙනවා. අපි නිවැරදිකට යන් එන්න පළවෙනි එක. මීසොසොජි යුගයේදී ළමයිනේ ආදී සනාන ශාක විවිනාංගීකරණය වෙනවලු. දැන් මේක ළමයි සාමාන්‍යයෙන් එච්චර ලොකුවට පාඩම් කරලා තියාගන්න ඕන එකක් නෙවෙයි. මං කියවනේ මේක අහන්නේ නැහැ කියලා රිසෝස් එකේ. ඒතර මේක ළමයි නිකන් පොඩි අවබෝධයක් තියෙන එක අවුලක් නැහැ ඉතින්. ළමයිනේ ආදී සනාන ශාක විවිධාංගීකරණය වෙන්නේ මීසොසොජි යුගයේ නෙවෙයි පේලියෝසොජි යුගයේ. දෙක. උරගයන්ගේ විකිරණය වෙන්නේ පේලියෝසොයික බල නෙවෙයි මීසොසොයික බල. වැරදි. පේලියෝසොයික බල ළමයි ඩයිනෝසෝරේ පරිණාමය වෙන්නේ. ඒක වෙන්නේ මීසොසොයික බල. පේලියෝසොයික බල ළමයි කේතුදර ශාක ප්‍රමුඛ වෙන්නේ. ඒක වෙන්නේ මීසොසොයික බල. සීනසොයික යුගයේදී ළමයිනේ සපුෂ්ප ශාක විවිධාංගීකරණය වෙනවා. උත්තරේ අංක 5. සපුෂ්ප ශාක. එතකොට ළම ආදි මිනිස්සු අනම්මන ඔක්කොම ඇති වෙන්නේ මීසොසොයික බල. හොඳයි. අපේ යනවා ළමයිනේ ඒකේ 8වෙනි ප්‍රශ්නේ. ඩාවින් පොලස් වාදයේ සම්බන්ධව ලැමක් වාදය කියන දෙකම සම්බන්ධයෙන් පොදු වෙනවා. ඒ කියන්නේ දෙන්නටම පොදු. අපි පහේ නම් උඩට යන්. ගාණයේ ප්‍රභේද නැතිවන්නේ ප්‍රධාන වශයෙන් ඥාන විකෘති නිසාය. මේ ඥාන විකෘති වෙලා ප්‍රභේද නැති වෙනවා කියලා ළමයි කිසිම කෙනෙක් කියලා තිබ්බේ නැහැ. ඩාවින් පොලස් වාදය තිබ්බෙත් නැහැ. ළමයි අරයගේ තිබ්බෙත් නැහැ. මේක ළමයි සාමාන්‍යයෙන් කියවෙන්නේ නව ඩාවින් වාදය. 4. ආවේණික ප්‍රභේදන ඉතා විශාල කාල පරිච්ඡේදයක් ඔස්සේ ක්‍රමයෙන් එකතු වෙනවලු. ඒක කියන්නේ ඩාවින් පොලස් වාදය. පරිචිත ලක්ෂණ ළමයි ඊළඟ පරම්පරාවට යනවා. ඒ කියන්නේ ළමයි ලැමක්වාදී. ජීවිකයේ ජීවිත කාලය තුළ ඇතිවන වෙනස් වීම ජනිත වෙන සම්ප්‍රේෂණය වෙනවලු. ඒ කියන්නේ ලැමක්වාදී. හැබැයි මේ දෙකේම කියනවා ජීවින්ගේ වෙනස්කම් වෙනවා. ඒ වෙනස්කම් ඉතා වැදගත්. එබ වැදගත් දේවල් මොකද වෙන්නේ ජීවින්ගේ පැවැත්මට උපකාරී වෙනවා කියලා මේ දෙකේම කියනවා. ලැමකුත් කියනවනේ ජීවින්ගේ වෙනස්කම් වෙනවා ඊළඟ පරම්පරාවට යනවා කියලා. ඩාවින් වොලස්ත් කියනවනේ ප්‍රභේදන තියෙනවා ඊළඟ පර මේ ප්‍රභේදන ඇති වෙනවා කියලා. ඒතර දෙන්නම වෙනස්කම් ගැන කියනවා. උත්තරය අංක 1. නමේ බලන්න ස්වභාවික වර්ණවාදයේ තියෙනවා ඒකේ ඩාවින් ළමයි වැදගත් නිරීක්ෂණයක් කරන්න තියෙනවා අධිජනනය කියලා.
ඒ සංසිද්ධිය පිළිබඳ වැරදි. අධිජනනය ගැන වැරදි. ගහණයක ජීවින්න ළමයිනේ අධික ප්‍රජනක හැකියාවක් තියෙනවලු. ඔව්. ගහණයක සාමාන්‍ය ළමයිනේ මේ අර උචිත ලක්ෂණ තියෙන කට්ටියට අධික ප්‍රජනක හැකියාවක් තියෙන පුළුවන්. සිළුම් ජීවින් මියන ප්‍රමාණයට වඩා වැඩි ජනිතන් සංඛ්‍යාවක් නිපද වෙනවා අනිවාර්යයෙන්. ළමයි මැරෙන ප්‍රමාණයට වඩා ජනිතයෝ හැදෙනවා. ඒක හරි. පැවැත්ම තහවුරු වන ජීවින්ට වඩා ළමයි නිපද වෙන ප්‍රමාණය වැඩිය. ළමයි එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා ළමයි මේ තුන්වෙනි උත්තරය. ඒ කියන්නේ මොකද ඒක වචනයක් මිසක්. හතර දිගු කාලයක් තුර ළමයි විශේෂ රාය ජීවින් සංඛ්‍යාව නියත නොවේ. මොකද වෙන්නේ ඒක ඇත්ත. එම සාමාන්‍ය මොදිනේ කාලයත් එක්ක ළමයි විශේෂක ජීවින් සංඛ්‍යාව වෙනස් වීමක් වෙන්න පුළුවන්. දැන් විලෝපිකයක් නැති වුණොත් එහෙම ළමයි කියන්නේ දැන් ඔට හිතන්නෝ දැන් ලංකාවේ කොටි වැඩි වෙලා තියෙන එකනේ. කොටි වැඩි වෙලා තියෙන ඇයි ළමයි නේ ඒක ඒ කාලයත් එක්ක ළමයි ජීවින් සංඛ්‍යාව වැඩි වෙලා. මොකද එයාට එයා එයාව කරන විලෝපිකයක් නැහැ. ඒතරේ කොටින් ළමයි නේ මේ ස්වභාවිකවම මැරෙන්න ඕනේ. දැන් වෙඩිලා මරලා දාන්නත් බෑනේ. අන්න ඒ වගේ. ඒතරේ ඒක වැරදි ළමයි නේ. නියත නොවේ නම් ඒක සත්‍යයි. ජනිතයන් සියල්ලම ළමයිනේ නොනැසී ප්‍රජනනය කළ හොත් අති විශාල ළමයි මොකද වෙලා තියෙන සංඛ්‍යාවක් ඇති වෙලා ගැටනුවක් ඇති වෙන්න පුළුවන්. ඒක සත්‍යයි. දැන් මේකේ ඒ උත්තර හතරම හරි. තුන්වෙනිය කියලාම මොන හරි මිස්ටේක් එකක් තියෙනවා. ඒ කියන්නේ අඩුපාඩුවක් තියෙනවා. එතනින් තමයි උත්තරේ හැදෙන්න ඕනේ ළමයිනේ. ඒ හින්දා මේ තුන්වෙනිය කී දැන් එතෙන්ට එකපාර වචනය ඔබන්නත් බෑ. එහෙම එකපාරම. ඒ හින්දා ළමයි මේක අනිත් උත්තර හතරම වැරදි. තුන්වෙනි උත්තරේ තමයි මොන හරි අවුලක් තියෙන්නේ. ඔටි ඒක දැනට ඕල් කියලා ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ළමයි එන්න 10. අධිරාජධානිය කියන මට්ටම ළම හඳුන්වා දුන්නේ කවුද? අධිරාජධානිය කියන්නේ කාල් වෝස් හඳුන්වා දීපු දෙයක්. එයා තමයි ලෝකේ ජීවින අධිරාජධානිය තුනකට බෙදන්නේ. උත්තරේ අංක 3. සයනොබැක්ටීරියා විශේෂ වලට තමයි නයිට්‍රජන් තිරකිරීමේ හැකියාවක් තියෙනවා. මම කියලා දුන්නා. ඒකට වැදගත් වෙන්නේ කවුද? හෙටරොසිස්ට කියන ව්‍යුහය. උත්තරේ අංක 4. ආකිය අධිරාජධානී ජීවින් යුකරිය අධිරාජධානී ජීවින්ට සමානම ලක්ෂණයක් නෙවෙයි. RNA පොලිමරේස් කීපයක් තියෙනවා. ඒ දෙකෙන් මේ දෙන්න සමානයි. සමහර ජානවල ඉන්ට්‍රෝන තියෙනවා. ඒකෙන් මේ දෙන සමානයි. සමහර ප්‍රතිජීවක වලට සංවේදී වෙන්නේ. ඒ දෙකෙන් මේ දෙන සමානයි. ප්‍රෝටීන සංශ්ලේෂණයේ මෙතියොනින් තියෙනවා. ඒකෙන් මේ දෙන සමානයි. හැබැයි මම මතක තියාගන්න පටල ලිපිඩ ළමයි ශාකණී වීමක් වෙනව නම් ඒක වෙන්නේ ආකියාවල විතරයි. කවදාවත් මේක ළමයි යුකරියාවල සිද්ධ වෙන්නේ නැහැ. උත්තරය අංක 5. ළමයි නේන 13. හරිත ඇලගී පිළිබඳව ළමයි නේ අසත්‍ය ප්‍රකාශය තෝරන්න. හරිත ඇලගී කියන්නේ උල්වා බහුසෛලිකයි මහේක්ෂීයයි. කොළපාට තරසක් සෙලියුලෝසා පෙන්ටෝසයිලිබිති නෑ. සෙලියුලෝස විතරයි තියෙන්නේ, පෙන්ටෝස නෑ. ක්ලෝරොෆිල් ඒ බී ලොවෙත් තියෙනවා, පිෂ්ඨේ තියෙනවා. උත්තරය අංක 3. ළමයි බලන්න මේකේ මුලින්ම ඉන්නේ කෙනා. ළමයි ආවාර මොනවත් නෑ. සංසයනික දිලීර ජාලය, සයිගොමයිකෝටා, කිට්‍රිඩියෝමයිකෝටා වල තියෙන්නේ. දෙවෙනි කෙනා බලන්න ළමයි අනිවාර්යයෙන්ම ආවාර තියෙන කෙනෙක්. එක නියෂ්ටි ගානේ තියෙන්නේ. ලොවෙත් කවුද? ඇස්කොමයිකෝටා වෙනවා. මොකද මේක බැසිඩියෝමයිකෝටා වෙනවා නම් නියෂ්ටි දෙක දෙක තියෙන්න ඕනේ. එහෙම නේද? රයිට්. ළමයි අපෙන් අහනවා මේ කට්ටිය පිළිබඳ සත්‍යය. බහුසෛලිකයි සාවාරයි. වැරදි. බහුසෛලික නිරාවාරයි. සත්‍යයි. සංසෛලික සාවාරයි. අසත්‍යයි. තුන්වෙනි උත්තරේ සංසෛලික සාවාර. වැරදි. හතරවෙනි එක සංසෛලික නිරාවාර. සත්‍යයි. බහුසෛලික සාවාර. සත්‍යයි. උත්තරේ අංක 4. හරි. ඒතර මේකෙම හොඳට ඔකොට දැන් මේක හොඳට වබාගෙන ගන්න ඕනේ. පළවෙනි එකේනා එක්කෝ කිටිඩියෝමයිකෝටා නැත්නම් සයිගොමයිකෝටා වෙන්න ඕනේ. දෙවෙනි කෙනා අනිවාර්යෙන් ඇස්කොමයිකෝටා වෙන්න ඕනේ. දෙවෙනි උත්තරේ කවදාවත් බැසිලියෝ මයිකෝටා වෙන්න බෑ. ඇයි වෙන්න බැරි? ඇයි වෙන්න බැරි? එයාගේ නියෂ්ටි දෙක ගන්න තියෙන ඕනේ. එහෙම වෙන්න නම් නේ. රයිට්. ළමනේ මෙන්න මේ දිලීර වංශ දීලා තියෙනවා. අලිංගික ප්‍රජනනය දීලා තියෙනවා. ලිංගික ප්‍රජනනය දීලා තියෙනවා. ගැළපෙන කරුණ තෝරන්න කියලා කියනවා. සයිගොමයිකෝටා වල ළමයිනේ සංසාරික සූත්‍රිකා තියෙනවා. චල බීජාණු නැහැ. චල බීජාණු තියෙන කිට්‍රිඩියෝමයිකෝටා. අසත්‍යයි. ඇස්කොමයිකෝටා වල ඒක සෛලික ශාකණේ වෙච්ච කට්ටිය තියෙනවලු. අන්තර්ජන්‍ය අචල බීජාණු තියෙනවලු. අස්ක බීජාණු, පොණිරි බීජාණු තියෙනවලු. ඒක සෛලික ශාකණේ වෙලා නැහැ. ළම බහුසෛලික ශාකණේ වෙලා තියෙනවා. තනි සෛලියක් වෙද ළම ශාකණේ වෙන්නේ. සයිගොමයිකෝටා වල සංසාරික සූත්‍රිකා තියෙනවා. අචල බීජාණු තියෙනවා. බැසිඩි බීජාණු නැහැ. බැසිඩියෝ මයිකෝටා ඒක නියෂ්ටිකයි, ද්වි නියෂ්ටිකයිලු. අචල බීජාණු තියෙනවලු. ඒවා බැසිඩි බීජාණුලු. ඒක නියෂ්ටික සහ ද්වි නියෂ්ටිකයි. අචල බීජාණු තියෙනවා. ඒවා බැසිඩි බීජාණුලු. පහ. ඒක සයිලික වෙන්නත් ඒක සයිලිකක් තියෙනවා. ශාකණේ වෙලක් කියලා තියෙනවා. ඊට පස්සේ ළමයි කෙලින්ම කොණි බහිර්ජන්‍ය අචල කොණිරි බීජාණු තියෙනවා. අස්ක බීජාණු තියෙනවා. පළවෙනි උත්තරේ කොහොමත් වැරදි. දෙවෙනි උත්තරේ ළමයි අස්ක බීජාණු අන්තර්ජන්‍ය අචල අස්ක බීජාණු. අන්තර්ජන්‍ය අචල අස්ක බීජාණු අලිංගික ප්‍රජන්‍ය වෙන්න බෑනේ. මොකද පිළිවෙලට තියෙන්නේ බෑ. ඇයි මේකේ ළමයි දැන් ඕටි බලන්න මේ උත්තර මේ කට්ටිය දීලා තියෙන විදිහ. අර ප්‍රශ්නේ ඉස්සලම දීලා තියෙන දිලීර දේහය.
එතකොට දෙවෙනියට තියෙන්න ඕනේ අලිංගික ප්‍රජනක ව්‍යූහය. තුන්වෙනියට තියෙන්න ඕනේ ලිංගික ප්‍රජනක ව්‍යූහය. එහෙම වෙන්න දෙපැයි. පළවෙනි උත්තරේ කොහොමත් වැරදි ළමයි සයිගොමයිකෝටාවල චලබීජණුනේ. දෙවෙනි උත්තරේ ළමයි ඇස්කොමයිකෝටා. ඒක සයිලිකල් ශාකණය වෙනවලු. එතකොට එයාගේ දෙවෙනි එකේන, ඒ කියන්නේ අලිංගික ප්‍රජනනයේ අන්තර්ජන්‍ය අචල අස්ක බීජණුනේ. එතකොට දෙවෙනි උත්තරේ වැරදි. තුන්වෙනි එක සයිගොමයිකෝටා සංසාරික සූත්‍රිකා හරි. අචල බීජාණු මගින් ළමයි අලිංගික ප්‍රජනනය වෙනවා හරි. මේක වැරදි. හතරවෙනි එක බැසිලියෝ මයිකෝටා ඒකනියෂ්ටිකයි ද්විනියෂ්ටිකයිලු. හරිද? එතකොට ඒකනියෂ්ටි කතාවක් අපි කියන්නේම නැහැ ඇත්තටම. අචල බීජාණු කතාවක් නැහැ. මොකද අලිංගික ප්‍රජනනක විය සුලභ නැහැ. පළවෙනි උත්තර හතරම වැරදි. අන්තිමේක ඒකසයිලික සහ ශාකණය වෙලා. ළමයි ඇත්තට මෙතන ඒකසයිලික ගව කමාවක් එන්න ඕනේ. මොකද ඇස්කෝ මයිකෝටාවල ඒකසයිලික දිලීරත් ඉන්නවනේ. ඊට පස්සේ ළම මේ වගේ ශාකණය වෙන්න පුළුවන්. මොකද දිලීර ජාලයක් හදනකොට බහුසලික දිලීරත් එනවනේ. කමාවක් තියෙන්න ඕනේ. ඒතර අලිංගික ප්‍රජනනය කරන්න බහිර්ජන්‍ය අචල කොණිඩි බීජාණු තියෙනවා. ඒක හරි. අස්ක බීජාණු ලිංගික ප්‍රජනනයට තියෙනවා. ඒක හරි. ඒතර ගැළපෙන හොඳම උත්තරේ ළමයි පහ. ළම ඔකට මේ ප්‍රශ්න කරනොත් නිකම් මේක දිහා බලාගෙන ඉන්න එපා ළමයි ඈ. මෙන්න මේ වගේ ළම මෙහෙම ලියලා මෙහෙම දාගෙන මේ වචනයක් වචනය ගන්න හිතලා වෙන්න බැරි උත්තර අයින් කරලා වෙන්න පුළුවන් උත්තර අරගෙන එහෙම තර්ක කරන්න ඕනේ. අපි මේ ඉගෙන ගත්ත කියලා එහෙමම ළම ඒකේ බලාගෙන ඉන්නේ බලාගෙන හිටියට හරියන්නේ නැහැ. කෙලින්ම මෙහෙම ලියලා එතන මේ වළම වචනයක් වචනය ගන්න කල්පනා කරලා වෙන්න බැරි උත්තර අයින් කරලා වෙන්න පුළුවන් උත්තර අරගෙන ඒකෙන් හොඳම උත්තරේ තමයි ගන්න. හොඳම උත්තරේ අංක 5. හරි? 16 නිඩාරියාවන් සම්බන්ධයෙන් ළමයි මොකද වෙන්නේ? වැරදි. බහුලව කරදී වාසී. මොකද හයිඩ්‍ර විතර මෙරිදී වාසී. සමහර කට්ටිය අන්වීක්ෂීයයි. ඔය කොරල් අන්වීක්ෂීයයි. අනිවාර්යෙන් අරියයි. පංචාරිය වෙන්නේ. 3 වැරදි. අනිත් දෙක හරි. උත්තරේ අංක 3. ළමයි එන්න 17. පැරමීසියම්ගේ දක්නට ලැබෙන්නේ ස්වයන්පෝෂී නැත, ව්‍යාජපාද නැත, සෛලවිත්‍යයක් නැත, ඉන්ද්‍රිකා සාන්ද්‍රණේ වී නැත. හැබැයි නියෂ්ට දෙකක් තියෙනවා. උත්තරේ අංක 3. 18 ඇනිමාලියා නිවැරදිනේ. ඒ කියන්නේ අසත්‍ය. අනිවාර්යෙන් බහුසලිකයි, හරිය ද්විපාර්ශිකයි, සෛල සංවිධානයේ වෙන අවයව නෙවෙයි පටක හැදෙන්නේ. අසත්‍යයි. 19 බලන්න. ප්‍රභා සංශ්ලේෂණය ගැන නිවැරදි. PS2 වල ළමයි ක්ලෝරොෆිල් අණුව P700 නෙවෙයි. කවුද? නැනෝමීටර් 680 උරා ගන්න. පළවෙනි එක වැරදි. ආලෝක ප්‍රතික්‍රියාවේදී ළමයිනේ නිපදවන ATP, NADP සහ O2 කෙල්වින් චක්‍රයේදී භාවිතාවේ වැරදි. ATP භාවිතා වෙනවා, NADP භාවිතා වෙනවා, O2 භාවිතා වෙන්නේ නැහැ. O2 වායුගෝලයට පිට වෙනවා. කෙල්වින් චක්‍රයේදී RuBP CO2 සමග ප්‍රතික්‍රියා කරයි. ළමයි 3ක් ෆොස්ෆොග්ලිසරික් අම්ලයේ නිපදවයි. කෙල්වින් චක්‍රයේදී RuBP CO2 එක ප්‍රතික්‍රියා කරන 3ක් ෆොස්ෆොග්ලිසරික් අම්ලයේ 3ක් PG හදනවා. සත්‍යයි. ග්ලිසරල්ඩිහා 3 ෆොස්ෆේට් මගින් ළමයි RuBP පුනර්ජනනයේදී පමණක් ATP භාවිතා කරයි. ග්ලිසරල්ඩිහයි 3 ෆොස්ෆේට් මගින් RuBP පුනර්ජනනයේදී පමණක් ATP භාවිතා කරයි. වැරදි ළමයිනේ. එතනත් ATP භාවිතා වෙනවා. ළමයිනේ අර 3ක් PG වලින් 1,3 බිස්ෆොස්ෆොග්ලිසරේට් හදනකොටත් ATP භාවිතා වෙනවා. 1,3 බිස්ෆොස්ෆොග්ලිසරේට් වලින් ළමයිනේ කෙලින්ම අපි ගත්තොත් G3P හදනකොටත් ATP භාවිතා වෙනවා. ඒතර ATP භාවිතා කරන අවස්ථා 3ක් තියෙනවා. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලීමේදී ATP විතරයි හැදෙන්නේ, අනිත් මොනවත් හැදෙන්නේ නැහැ. අනිත් මොනවත් හැදෙන්නේ නැහැ, ATP විතරක් හැදෙනවා. අපෙන් අහන්නේ නිවැරදි මොනවද? ළමයි මේකේ පළවෙනි එක වැරදි, දෙවෙනි එක වැරදි, තුන්වෙනි එක හරි, අනිත් දෙකම වැරදි. C විතරයි සත්‍ය. C විතරයි සත්‍ය, අනිත් සියල්ලම අසත්‍යයි. දිලීර ගැන ළමයි අසත්‍යයි. කිට්‍රිඩියම් වල ළමයි බහුසෛලික වන අතර සංසෛලික වේ. කිට්‍රිඩියම් ළමයි බහුසෛලික සංසෛලිකයි. හරි. මියුක ළමයිනේ අලිංගික බීජාණු හදනවා, ඒව අන්තර්ජන්‍ය වන අතර ඒක ගුණයි, සත්‍යයි. ඇස්කොමයිකෝටා දිලීර ළමයි මොකද වෙලා තියෙන්නේ? ලිංගික ප්‍රජනනයේදී අස්කස සාදයි, සත්‍යයි. ඇගරිගස් ළමයිනේ මොකද වෙන්නේ? සාවාර තියෙනම සූත්‍රිකාමයයි. ඒක නියෂ්ටික නෙවෙයි, ද්විනියෂ්ටික. වැරදි. බැසිලියෝමයිකෝටා සමහරක් දිලීර මොකද වෙන්නේ? සහජීවි වෙනවලු, සත්‍යයිනේ. එතන මේක ළමයි මොකද වෙලා තියෙන්නේ? ඒ ප්‍රකාශය සත්‍යයි. ඒ හරි, B හරි, C හරි, ඔක්කොම හරි ළමයිනේ. එතන උත්තරේ අංක 5. එමන් ඉන්නේ 21. පෘථිවිය මත ජීවීන් සම්භවය පිළිබඳව අසත්‍ය වන්නේ මොකද්ද කියලා අපෙන් අහලා තියෙනවා. ප්‍රථම ළමයිනේ සූනියෂ්ටික යූකැරියෝටා ෆොසිලිය අවුරුදු බිලියන 1.8ක් පමණ පැරණි බව සැලකේ. සත්‍යයි. වර්තමාන සත්ත්ව වංශ නමයි බහුතරය බිහි වී ඇත්තේ කේම්බ්‍රීය මුල් අවධියේදී වේ. සත්‍යයි. භෞමික ජීවිතයේ ආරම්භ කළ ළමයිනේ මුල්ම ජීවීන් ආකාරය මොකද වෙන්නේ? ඔබේ ජීවීන් වන අතර ඛණ්ඩික වර්ණ සහිත මත්ස්‍යයන් නැති වෙනවා. ළමයි මෙහෙමයි ඈ.
පෞමික ජීවිතය ආරම්භ කළ ළමයිනේ මොකද වෙලා තියෙන්නේ මුල්ම ජීවීන් කාණ්ඩේ ඔබේ ජීවිතය ඇත්තරම ළම මුල්ම මේ පෘෂ්ඨවංශී ජීවී කාණ්ඩේ වෙන්න ඕනේ හරිද? ඒතර එයා ඛණ්ඩික වර්ණසයිත මත්ස්‍යගේ නැති වෙනවා. අස්තික මත්ස්‍යයන්ගේ විවිධාංගික කියන්නේ අනම්මනම් ඔක්කොම වෙන්නේ පේලියොසෝක යුගයේදී ළමයිනේ අපි දන්නවා කෙලින්ම අපි බෙදෙනවා ළමයි කෙලින්ම හේඩියන් නා කියන ප්‍රෝටෝරෝසෝ පැනරෝසෝ කියලා බෙදෙනවානේ. පැනරෝසෝයික් යුගයේ තමයි අපි පේලියොසෝ කියලා බෙදන්නේ. ඒතර ප්‍රෝටෝරෝසෝ කියෝනේ නෙවෙයි. ප්‍රෝටෝරෝසෝ කියෝනේ නෙවෙයි පේලියොසෝ කියන්නේ පැනරෝසෝ කියෝනේ. ඒතර හතර වැරදි. ළමනේ පහ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ සිනුසෝයික් යුගයේ අගභාගයේදී. ඒක සත්‍යය ළමයි. ඒතර මේක උත්තරේ හොඳම උත්තරේ අංක 4. ඒක වැරද්ද තමයි ප්‍රෝටෝරෝසෝ කියෝනේ නෙවෙයි ළමයි. ඒක පැනරෝසෝ කියෝනේ වෙන්න ඕනේ. හරි? ඒතර 22 බලන්න. දිලීරවල මේ වගේ කතාවක් දීලා තියෙනවා. චල බීජ අණු තියෙනවා නම් අනිවාර්යෙන් කිට්‍රඩියෝ මයිකෝටා. කොණිරි බීජ අණු තියෙනවා නම් අනිවාර්යෙන් ඇස්ක මයිකෝටා. එතකොට ද්විනියස්ට් එක වෙනවා නම් බැසිඩියෝ මයිකෝටා. එතකොට බීජ අණු දානිය වල බීජ අණු හැදෙනවා නම් සයිකෝ මයිකෝටා. එතන උත්තරේ වෙන්න ඕනේ කිට්‍රඩියෝ මයිකෝටා, ඇස්ක මයිකෝටා, බැසිඩියෝ මයිකෝටා, සයිකෝ මයිකෝටා උත්තරේ අංක 2. හරිද? රයිට්. එතනම මේකේ 19 අර C විතරයි හරි ගියේ. එතන උත්තරේ අංක 5. 20 වෙනි එකෙත් ළමයි A B C D අනම්මන ඔක්කොම හරි යනවා. එම නිසා උත්තරේ අංක 5 කියලා ගන්නෙ. පොද ඔඩි මම එදත් කිව්වා මේක ඔකට ලියලා තියාගන්න මට හැමදාම දෙන්න අමතකුණත් ඔකට ගන්න ABD නම් උත්තරේ අංක 1 ACD නම් උත්තරේ අංක 2 AB නම් උත්තරේ අංක 3 CD නම් උත්තරේ අංක 4 එතකොට වෙනත් නම් උත්තරේ අංක 5 කියලා මතක තියාගන්න හරි රයිට් එතකොට ඔක හොඳට මතක තියාගන්න මෙන්න මේ අනුව වැඩි කරන්න එතකොට මේ උත්තර දෙකටම නම් උත්තරේ 5 5 කියලා එන්නේ ඔටි බලන්න 22 න් කීයක් තියෙනවද කියලා 22 න් කීයක් තියෙනවද කියලා මොකද දෙනා තියෙන කෙලින්ම chat එකට ළමයි දාන්න ඔකට එකේ ක්ලාස් එක කැන්ඩිද කුරුණෑගල්ද ඔන්ලයින්ද ඊළඟට ඉස්කෝලේ දාන්න මාක් එකත් එක්ක 22 ලකුණු දාගෙන යන්න 22 21 20 19 18 18 න් උඩ හැමෝම දාගෙන යන්න ඒක හොඳයි එතකොට මේක හිතන්නකො දැන් අපේ YouTube එකට දැම්මම පස්සේ වීඩියෝ එක බලන කෙනෙක් කියලා ඒ කට්ටිය පාව මොකද වෙන්නේ කමෙන්ට් කරගෙන යන්න කෙලින්ම නම මොනවද දාන්න එපා ඉස්කෝලේ ක්ලාස් එකයි ලකුණු ගණනයි දාන්න 18 න් උඩ දාන්න 18 19 20 21 22 මොකද තත්තේ දානවනේ 22 කට්ටිය ඉන්නවද ඔක්කොම හරි කට්ටිය ඉන්නවා ක්ලාස් එක මොකක්ද දන්නේ නැනේ ඈ ඔන්ලයින් එකේ ඉස්කෝලේ 22ම තියෙන දරුවෙක් ඉන්නවා යාළුවෙක් ඉන්නවා ගොඩක වෙල රාහුල හා හොඳයි නේමයි ඈ 21 දරුවෙක් ඉන්නවද 21 දරුවෙක් ගාල අනුරා හොඳයි ඔන්ලයින් එකනේ ඊට පස්සේ ආයි කවුද ඉන්නේ 19 ඉන්නවා කවුද ඉන්නේ කුරුණෑගලින් ඉන්නවනේ ඉස්කෝලේ විජේබා හරි අවිස්ස දරුවෙක් ඉන්නවා වයිම් රෝවල් එකේ කුරුණෑගල හරි හොඳයි ඊළඟට 18 කුරුණෑගල හොඳයි හරි ළමයි එතකොට අපි කෙලින්ම අපි ඊළඟ දවස්ෙදී සෙන්ස්ට්‍රෝදා නුවර ක්ලාස් එක තියෙනවා එතකොට ඔන්ලයින් පන්ති තියෙනවා හවස 1 ඉඳන් 5 වෙනකම් එතකොට කුරුණෑගල ක්ලාස් එක ඉදිරියට තියෙනවා හවස 1 ඉඳන් 5 වෙනකම් එතකොට සමහර විට අලුතෙන් පන්තිට සම්බන්ධන දරුවෙක් ඉන්න පුළුවන් මොකද මම මේක හැමෝටම නිකන් සර්විස් එකක් විදිහට මම මේක කරන්නේ එතන හැමෝටම වැදගත් වෙන විදිහට එතකොට කවුරු දරුවෙක් අපේ ඔන්ලයින් පන්තිර සෙට් වීමේ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් නැත්නම් නුවර කුරුණෑගල පන්තිරට සම්බන්ධ වීමේ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් දරුවනේ මේ නම්බර් එකට WhatsApp message කරන්න ඔකට ඕන තරතුරක් දැනගන්න පුළුවන් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න එතකොට අපි මේ මාසෙම කෙලින්ම අපි diversity පාඩම ඉවර කරනවා එතකොට දැන් ඊළඟ සතිය දෙක මාර වැදගත් දෙබිදු සුචිහිම කරනවා ඊට පස්සේ ළමයි අපි diversity අවසන් කරලා ලබන මාසෙ මුල ඉඳන් අපි ශාකේ පාඩම ආරම්භ කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා හරිද right එහෙනම් අපි අද ළමයි discussion එක මෙතනින් අවසන් කරනවා හැමෝටම සුබ දවසක් ඔවට්ටිය වැඩ කරන්න ඔටි පාඩම් කරන්න ආයෙ discussion එක අපි channel එකට දැම්මම පස්සේ බලන්න මේ ප්‍රශ්න වලට ඔවට්ටිය මොකද වෙන්නේ වෙනම පොත්පත් වල ඕනේ ඔය paper එකේම discussion එකක් ලියන්න sticky notes වල discussion ලියන්න ඔය තැන් වල අලවන්න ඒකල මේ paper ටික එකතු කරගන්න discussions ටික තියාගන්න මේක මාර වැදගත්කමක් තියෙනවා ඉදිරියට යනකොට වැටික් කරගන්න හරිනේ එහෙනම් හැමෝටම සුබ දවසක් අපි class එකේදී හම්බ වෙමු